සභාපතිතුමා මේනකොට රටේ විස්තර ප්‍රශ්නයක් යාගන්න ඉතුරු බිල එකට දැනෙන විදිහට අපි වෙලා තියෙනවා. ඒතුලින් සහල් සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකද දාමිලේ අඩුවීමක් දක්නට ලැබිලා නැහැ. ඔබතුමා මොකද හිතන්නේ මේ ගැන? මොකද කියන්නේ මේ සම්බන්ධව දාමිල සම්බන්ධව? දොළ ඉසුදී මේ අවස්ථාව ලබා දුන්නාට ප්‍රථමයෙන්ම ඔබතුමාලට මොකද සහල් ව්‍යාපාරයේ කර්මාන්තර පමණක් නෙවෙයි සමස්ත කර්මාන්ත ක්‍රියාවලියටම දැඩි ලෙසම බලපාපු ඍජුව බලපාපු තමයි විදුලි බිල. එතකොට ඒක කර්මාන්තයක් කරලා නිෂ්පාදනය කරලා ඒ පිරිවැය දරන්න බැරි විදුලි බිලක් තිබුණේ. නමුත් රටේ තුන් තත්ත්වය අනුව ව්‍යාපාරිකයෝ කෙසේ හෝ ඒක තම තමන්ගේ ව්‍යාපාරයේ ශක්තිමත් වීම පවත්වා ගන්න ආවිල්ල තියෙනවා මේ දැක්ක. නමුත් දැන් පළවෙනි අවස්ථාවේදී යම් කිසි ප්‍රමාණයක විදුලි බිල අඩු වෙලා තියෙනවා. දෙවෙනි අවස්ථාවේදී මේ විදුලි බිල අඩු වීම පිළිබඳව අපි සතුටු වෙනවා. මම හිතන්නේ ආර්ථිකය දිහා බලලා මේක අඩුවීම මේ වෙලාවේ වකවානුව තුළ බොහොම හොඳ දෙයක්. ඉදිරියේදී මම හිතන්නේ ඊගා මාසෙ විතර වෙනකොට තව මේ විදුලි බිල අඩුවීම මත සහල්වල අඩුවීමක් වෙන්නට පුළුවන් වෙන්නේ තව සතියක් දෙකක් යන්නට ඕනේ. ඒ බිල මේ පරිභෝජනය වෙන්න අපිට සහල් බිලේ යම් කිසි අඩුවීමක් කරන්න හැකියාව තියෙනවා. මොකද නිෂ්පාදක පිළිවෙල අපේ යම් ප්‍රමාණයකින් අඩු වෙන නිසා ඒකල මම හිතනවා අනිත් කර්මාන්ත වලටත් ඒ ප්‍රවේශය තියෙනවා. මොකද විශාල සැලකිලි මට්ටමින් විදුලි බිල අඩු වෙලා තියෙනවා. ඒකලම අපි ඉල්ලීමක් කරනවා විදුලි බල අමාත්‍යාංශයෙන් අර කර්මාන්ත කරුවන්ට අය කරන KV එක. KV එකේ සංශෝධනයක් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විදුලි බල වන්නේ. ඒකත් ඉතාමත්ම වැඩි ප්‍රතිශතයකින් තමයි ගන්න KV එක. KV එකත් යම් අඩුවක් කරනොත් තවත් සැලකිලි මට්ටමින් විදුලි බිල සඳහා සාධනීය දායකත්වයක් දෙන්න පුළුවන් මේ සියලු කර්මාන්ත කරුවන්ට. ඒකලම සහල් ඉදිරියේදී අසන්න දැන් නැලංග ආරම්භ වෙලා තියෙනවා ආම්පාර සහ අඳාපුර දිස්ත්‍රික්ක වල. ඒ මත ඉදිරි සති දෙක තුල මම හිතන්නේ සාල් වල සැලකිලි මට්ටමේ අඩුවීමක් දකින්නට පුළුවන් අසන්න ආරම්භයක් තමගම. ඒක නමුත් විශේෂයෙන්ම සම්බා සහ කීරි සම්බා මේ වෙන විට පාල මිලෙන් වැඩි මිලකට තියෙන්නේ. මම හිතන්නේ සම්බා සහ කීරි සම්බා අඩුවීමක් වුණොත් විශේෂයෙන්ම කීරි සම්බා අඩුවීමක් වුණොත් අර ආපනශාලා හිමියන් කියන ආකාරයට බත්පතේ බත් පැකට් එකේ ෆ්‍රයිඩ් රයිස් එකේ මිල අඩු කිරීමට හැකියාවක් තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රධාන සාධක මේ අමාරුකම තිබුණේ කීරි සම්බා වල මිල. අද වෙනකොටත් රුපියල් 325 340 මිලකට තියෙන මේ මිලකට අරගෙන අර බත් එකක් අඩු දෙන්න බැරිකම තියෙනවා. ඒ නිසා මම වෙළඳාමැතිතුමාගේ තියෙන හාලුත් මේ මිලකම තියෙන්නේ. ඒ නිසා මම වෙළඳාමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙනකොට රටේ පාලන මිලක් නැහැ. බොරුවට වෙළඳාම් අමාත්‍යාංශයේ පාලන මිල පවත්වාගෙන යනවා. ඒක කිසිම ප්‍රායෝගික තත්ත්වයක් නැහැ. රටේ තියෙන සම්බසා කිරි සම්බාර වල පාලන මිලෙන් උඩ මිල. ඒ අද දින වී මිලට කිසිදෙන්න ওই පාලන මිල පවත්වාගෙන යන්න බෑ. එක්කෝ ප්‍රතිපත්තියක් ඇතුළේ රජයට අපි හැමදාම මේ කියන එක්කෝ ප්‍රතිපත්තියක් ඇතුළේ වී මිලත් එක්කලා සංශෝධිත පාලන මිලක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාලන මිල ඉවත් කළ දෙනවා. බොරුවට පාලන මිලක් තිබුණා කියලා අන්තිමට පාරිභෝගික අධිකාරිය ඇවිල්ලා අර අහිංසක කඩමිනියක හාල්දි ගලගෙන ඒ මිනිහා ලක්ෂයක් දඩේ ගාපුවාම ඒ මිනිහට මුළු ජීවිතේම එපා වෙනවා. එතකොට හාල් කඩහිමියට අපි හැමදාම කියන්නේ සාධාරණ මිල හාල් ලැබෙනවා නම් ඒ මිනිහා කඩේ හාල් සාධාරණ දුන්නා. රුපියල් 260 විතර කඩේට හාල් කිලෝ එකක් දෙනකොට ඒ මිනිහට විකුණන්න ගාණක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාට මේ මැදිහත් වෙලා වෙළඳාම්තුමාට කතා කරලා එක්කෝ පවතින වී මිලට අනුව පාලන මිල සංශෝධනයක් විය යුතුයි. එහෙම නැත්නම් ඔය පාලන මිල ඉවත් කළ යුතුයි. මේ දෙක එකක් වෙනවනම් බොරුවට නැත්තම් පාලන මිලක් අජේ තියලා පහුගේ අවුරුදු පුරාවටම පාලන මිල වැඩක් වුණේ නැහැ. කිරි සම්බා සම්බා සහ ඒ හාල් දෙ වර්ග දෙකම අධික මිලකට තමයි වෙළඳ පොලේ මේ අලවි වෙන්නේ. හෙට පටන් ගන්න මේ පටන් අරන් ඉන්න අස්සංගලේලා මේ මා කන්නේ අනිවාර්යයෙන්ම සිද්ධෙන්නේ ඕකම තමයි. කිරි සම්බා සහ සම්බා සහ හාල් වල මොකද මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට කිසිම ගැටලුවක් නැහැ. පාලන මිල තිබුණා කියලා ඒක දැනුන්නේ නැහැ. ඒ මොනවා අවශ්‍ය විදිහට ඒ ව්‍යාපාරිකෝ ඒ ව්‍යාපාර කර කර යනවා. රජේ පාලන මිල නිකන් පුස්සක්. ඒක නිකන් ගැසට් එකන කොලේට විතරයි සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා මේක මහ පොළවේ යන්න පුළුවන් ආකාරයට මේ වෙළඳ පොළේ සංසන්දනය කරන්න පුළුවන් ආකාරයට පාලමිල පවත්වාගෙන යෑමෝ නෑ නොයෑම කළ යුතුයි. එහෙම වුණාම මම දන්නේ එතකොට පත්තකට හරි සංශෝධනය කරගෙන ආපනශාලා හිමියන්ට කලේ හිමියන්ට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක බොරු විහිළුවක් කියලා දෙන්නේ පාලමිල. ඒ නිසා ඒක ගැන අවබෝධ මේ මතක් කරන අතරම සමස්ත අර්මාන්ත ක්‍රියාවලියටම මේ විදුලි බිලම අඩුවීම ලොකු සහනයක්. ඒ නිසා මම දන්නේ අපිට ඒක යම්කිසි ඒක අගයක් වටිනාකමක් පාරිභෝගිකට දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා ඉදිරි සති දෙක තුල. එහෙනම්
මෙතනදී අපිට තාම එහෙම කියන්න බෑ සති දෙකක් අතර අවශ්‍ය වෙන මොකද අපිට විදුලි බිල වගේම බලපානවා අමුද්‍රව්‍ය බිල විශේෂයෙන්ම අපේ යන්ත්‍ර සූත්‍ර වල භාවිත කරන අමුද්‍රව්‍ය විශේෂයෙන්ම රබර් රෝල් ඒ ප්‍රේසරාල ඒ මිල ඉතාමත්ම ඉහළ මිලක තියෙන්නේ එතකොට මම හිතන්නේ ඩොලරේ සාමාන්‍ය වැලදුවේ මට්ටමින් අඩු වෙලා තියෙන නිසා මම ඊයේ දිනේ කොළඹ තොගේරුන් දුන්න සාකච්ඡා කරා අපේ අමුද්‍රව්‍ය සම්මේලන තාම සැලකුතු මට්ටමින් අමුද්‍රව්‍ය මිල අඩු වෙලා නැහැ ඒ නිසා අපිට හරියටම ගණනය කරන්නට බෑ කොච්චර මිලකින් අඩු වෙන්න කරන්න පුළුවන්ද කියලා මේ වෙනකොට බීමිල තියෙන්නේ තාම සම්බාසා කිරි සම්බාසාල් බී වල තියෙන්නේ රුපියල් 130ක ආසන්න තොගමිලක් ගබඩා කරුවන් ගාවේ ඒ නිසා තාම සැලකුණු මට්ටමක් කියන්නට බෑ හැබැයි අස්සන ආරම්භයත් සමගම විදුලි බිලේ අඩුවීමත් එක්කලා යම් මට්ටමක අඩුවීමක් කරන්න පුළුවන් මම හිතන්නේ අමුද්‍රව්‍ය වල අනිත් නිෂ්පාදන අමුද්‍රව්‍ය වල මිල අඩුවීමත් එක්කලා මම හිතනවා ඉදිරියේදී යම් මට්ටමක නාඩුකා සුදු ගැකුළු සාල් වල මිල පවත්වා ගන්න හැකිය වෙයි කියලා සම්බාසා කිරි සම්බා වල මහා පරිමාණ තොගරස් කරන්න මත තමයි ඒක බිල තීරණය වෙන්නේ ඒ නිසා ඒකන වැඩි අවධානය යොමු කරොත් එළ නැමතුමා වියලේ පල්ලේ අවධානය යොමු කරොත් යම් කිසි වැඩපිළිවෙළක් කරොත් ඒකට සාධනීය දායකත්වයක් දෙන්න පුළුවන් විශේෂයෙන්ම මරදගාමුල සාල් නිෂ්පාදක සංගමය හැටියට අපිට මෙම ආර්ථික මත්දා පිටිපස තියෙන විශාල වීගවඩා සංගමය සංගමයක් අපදා දෙකකින් සමන්විතව අපිට මේ කන්නේදී සැලකිරු මට්ටමේ වී සංජිතයක් ඒ කබලා දෙක පුරව ගන්න හැකියාව තුනොත් වී පිරවීමේ හැකියාව ශක්තිය අපිසාව සම්පත් සියල්ල තියෙනවා ඒකට පුරවගැනීම සඳහා පස්සේ පළාත් සභාවේ ගරු ආණ්ඩුකතුමා මැදිහත්වීමක් කළා තියෙනවා ඒකට වැඩපිළිවෙළක් ගන්න කරලා ඒ වැඩපිළිවෙළ හෝ රජය විසින් යම් වැඩපිළිවෙළක් ලබා දෙන්නේ නම් මම හිතන්නේ අඩුම තරමේ අපිට හැකියාව දෙන ඉදිරි මාස 6 පුරාවටම අඩුම තරමේ ගම්පහ දිස්ත්‍රික්කයේවත් ආවරණය කරන පරිදි රජය කියලා පාලම මිල රටත් අපිට සාල් ටික වෙනදපොළ නිකුත් කරන්න ඒ නිසා කඩිනමින් මේ අස්සන් ආරම්භ වෙන මොහොතේ ඒ ගබඩා දෙක වී ගබඩා කරගන්න සඳහා වැඩපිළිවෙළක් ලබා දෙන්න කියලා ඉන්නේ. ඒ දැනට ගබඩා කිරීමේ අපහසුතාවයදී දැන් මොන හේතු මතද ගබඩා කිරීමේ අපහසුතාවන ඒ ගබඩා වී වේලා සුද්ධ පවිත්‍ර කර වී ගබඩාව ගබඩා කිරීමේ හැකියාව අපේ ව්‍යාපාරිකයන් සතුව තියෙනවා. ඒ වී මිලදී අරගෙන ගබඩා කිරීමට මූල ප්‍රතිපාදන නැහැ බැංකුවලින් කිසිම ප්‍රතිපාදනයක් නැහැ ලබා දෙන්නේ නැහැ. රජය මැදිහත් වෙලා මේ මුදල් මේ ගබඩා වෙනුවෙන් පාවිච්චි කරනවා නම් බොරුවට පිටරටින් ගෙන ආල් වලටයි වෙන කෙනා බදු වලටයි අමතරව මේක අඩු ගන්න පළවෙන යෝරැටිල් ගම්පාසිස්ටික් අපිට ආවරණය කරගන්න හැකියාව තියෙනවා සෞපකාර සහ සතුස ඒ ආයතන ආවරණය කිරීමේ හැකියාව තියෙනවා මේ ගබඩාව අංග සම්පූර්ණව පුරවා ගන්න පුළුවන් උනේ මේ කන්නේ අඩුවීම අනිවාර්යම කරා මොකද දැන් මේ අස්සන දෙල වේලාවේදී අපිට හැකියාව තිබුණොත් පවතින මේකට වී වේලලා ගබඩා කරගන්නට වී බෙල වැඩි වෙන අවස්ථාවේදී අපිට පවතින රජය විසින් ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තු යටත්ව අපිට සහල් ටික සෞපකාර සතුස වල බෙදා දෙන්න පුළුවන්. එතකොට ඒවා ඒවයින් මේ වෙනදබර පාලනය කර තුලනය කරගන්න හැකියාව තියෙනවා සියලුම සෞපකාර සමිති වලට සතුස දෙදලා සියලුම සමිති සෞපකාර සතුස වලට දුන්නා සෑම ගමකම ප්‍රාදේශිකයක් තියෙනවා. ගම ඇතුළට පාර්ලිමේන්තු මේ හාල් ටික ගියොත් මේ මිල ප්‍රමාණිකෝලව පාර්ලිමේන්තු යටත් කරගන්න හැකියාව තියෙනවා. ක්‍රම වේද තියෙනවා. ඒවට අවතීර්ණ නොවීම තමයි තියෙන්නේ. එතකොට මහා පරිමාණ සහල් මෝර නෑ එතකොට වෙළඳපොලේදී අපිට හැකියාව තිබුණත් කොහේ හරි තැනකින් ආරම්භ කරලා පාලමිල යටත්ව හාල් ටික වෙළඳපොලට අකන්නව දෙන්න එතකොට මිනිස්සු ඒ පැත්තට නොම වෙනවා ආවල් දැන දිස්ත්‍රික්ක එකයි අපි එක දිස්ත්‍රික්කයක පටන් ගත්තොත් අනිත් ඒවාට යන්න බැරි කමක් වෙන්නේ නෑනේ එක දිස්ත්‍රික්කයක එක කන්නයක් ආරම්භ කරලා බැලුවොත් අඩුම තරමේ ගම්පහ දිස්ත්‍රික්කේ මේ කන්නේදී මේ වැඩසටහන ආරම්භ කරලා ඉදිරි මාස 6 වෙනකම් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞපකාර සම්බන්ධ දැන් මේ වෙනකොට ලංකාවේ දින කිසිම සෞපකාර සමිතියක සතොසේ සම්බාසා කිරි සම්බා අලවිය වෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක මහා පරිමාණ මෝල් නිමන්ද පරිණ දිනමුණ නිමන් තිබ්බා වගේ. මොකද රජයේ ආයතන වල සම්බාසා කිරි සම්බා නැහැ. සම්බාසා කිරි සම්බා අවශ්‍ය මිනිසුන්ට වෙනවා පෞද්ගලික කඩේට ගිහලා ගන්න. ඒතකොට ඒක අධික මිලකට අලවිය වෙන්නේ. නමුත් හැකියාව දිනන නම් කිරි සම්බා සම්බාහල් ටික සෞපකාර සතුසලා දෙන්න පාර්ලිමේන්තු රටත්ව යම් කිසි තීරණයක මිලකට මේක වෙනදපල බෙදලා යනවා. ඒක මේ වෙලාවේදී